பச்சு வைக்கலன்னு சத்தியில தாலிசி மாவட்டத்தில் நஞ்சா சுற்றி அங்கே பாருங்க இவர் பண பேசினாங்க அதே பஷா தாலிசி மாவட்டத்தில் நீத்திய நாம தகுந்த ஆத்மக்கு அவசிய சீரு உபதேசியரும ஒளிஸ்தான் வரட்ட லபாதில தீரா සම්බන්ධයෙන් අපි සමස්තයක් විදිහට ගත්තාම පොලිසිකාරී ඍජුව 64,000ක් විතර සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි වක්‍රව ගත්තොත් දර වශයෙන් 60,000ක් විතර ඉතුවා කියන තවත් අපි 6,000ක් විතර පොත් සේවා රාජධානි වල තබලා තියෙනවා. මේ අමතරව යුද හමුදාව පොත් සේවා රාජධානි වල තියෙන පොලිස් ස්ථාවර 10,000ක සංඛ්‍යාවක් අවශ්‍යතාවයක් තියෙන සලහා ඒ වගේම විශේෂ මර්මස්ථාන වල ආරක්ෂා සඳහා පොලිස් දාරිගේ ස්ථාන වලින් ලබා ගැනීම සඳහා විලම්දානි දාරින් අපි යොදව තියෙනවා ඒ ස්ථාන වලට ඒ අදාළ මාත්‍යංශ වල සාකච්ඡා කරන පරිදි ආරක්ෂා මාත්‍යංශ සමාජ ආරක්ෂා මාත්‍යංශයේ යන්තරව සිවිල් ආරක්ෂක බලකාරී දාරින් අපි දුරස්ථා ඒකෝස්ථා වැඩි සංඛ්‍යාව යොදවනවා විශේෂ ජනමු සංචාර සඳහා මේ ආකාරයට දින පුරාම ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල මේ වෙනුවට අපි ප්‍රයත්න කරනවා. මීට අමතරව අපි ඉලා සිටින්නේ මැතිවරණ දිනේදී මහ ජනතාවගේ හැසිරීම අපි අපේක්ෂා කරනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා වූ හැසිරීමක්. මොකද මැතිවරණය පැවැත්වීම සඳහා නීතියක් තියෙනවා. ඒ නීතිය වගේම මැතිවරණ කොමිෂන් සභාව මගින් විටින්ට අවශ්‍ය ප්‍රමාණයන් කරලා තියෙනවා. මෙන්න මේවා අනුව තමයි පොලිසිය ප්‍රයත්න වෙන්නේ. මේවා පිළිබඳව පසුගිය කාල සීමාව තුළම අපේක්ෂකයන් ආධාරකරුවන් සිවුදනාම දෙමත් කළ තියෙනවා. ඒ දෙමත් කිරීම තුළ අපි අපේක්ෂා කරනවා නිමිති විරෝධී ක්‍රියාවල නියදනයක් නැහැ කියලා. මොකද එහෙම යෙදුනොත් අපිට සිදෙනවා නීතිය ප්‍රයත්න කරන්න ඒ තරම් තුළම නොබල පුළන්නවා නැතිවරණ පනත අනුව නීති ප්‍රයත්න කරහම විශේෂයෙන්ම වැරදි සම්බන්ධයෙන් සම්බන්ධයේ නිතරෝගී කියා සම්බන්ධයේ මේ පණුත්තේ තියෙන නොදන්ති අනුවට පැවරීම සිදුකරොත් සමහර වැඩි සම්බන්ධව මෛත්‍රක විතර මේ අදීවත් කරලා දැනවාගවදී කියාව තියෙනවා. සමහර වැඩි සඳහා නිතරතුමාගේ අවසරය අනුමැතිය මත පැවරීම සිදුකර සිදුකර යුතු වෙනවා. ඒ වගේම මහාධිකරණය විසින් නඩු විභාගයෙන් සිදුකර යුතු වෙනවා. ඉවැනි නඩු විභාගයකදී යම්කිසි ආකාරයක ප්‍රතිපලයක් පරදකරයක් වුණත් ඒ වදන්තුල තියෙන සමහර තුනක කාලයක් සමාන අවස්ථාවලදී ඡන්දය පාවිච්චි කිරීම හෝ ඡන්දයේ නියපදිය පාවිච්චි කිරීම යම් ජීවනයක් වෙනවා. ඒ වගේම සමහර බලන්තරයෙන් වැඩි සම්බන්ධ අවස්ථා හතක් ගන්නා කාල සීමාව තුළ ඡන්දය ඡන්දයේ නියපදිය පාවිච්චි කිරීම වගේම සම්පූර්ණයෙන්ම ඒ ඡන්දයේ ඉදිරිපත් වන දේවල් කිරීමට නොහැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි යම් කිසි ආකාරයකට ඒ වරද සඳහා සම්බන්ධ වුණොත් අපේක්ෂකයෙක් විසිදියට ඔහු දේරි පන්තරාත්මක පාලනය මන්ත්‍රීවරයෙක් විදිහට ඒ අධිකරණය වලට කවුරුත් බවට පත් වුණොත් ඔහුගේ පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දේරි පත්වීම බවක් අහෝසියන. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අපි නීතිය ප්‍රයත්න කරනවා කර්මාකල මේ සෑම දෙනාම මේ පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කර යුතු වෙනවා. මැතිවරණ දිනේදී අපි දකින දෙයක් තමයි මේ වාහනවලින් මේ ඡන්ද ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමෙන් කරුණු ඡන්ද දායකයන් ප්‍රවාහනය කළ හැකි ඡන්ද බස් දස්ථානයකට අදාළ තේරීම් බාර නිලධාරිය නැත්නම් ඒ ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් දෙන අනුමැතිය පරිදි අවසරවත් වාහනයක පමණයි ඒකට අනුසී හේතු දක්වලා අවසර ලබා ගත යුතු වෙනවා. මේ අවසර ලබා ගත වාහනයක පමණයි ඡන්ද බස් දස්ථානයකට ඇතුළු විය හැකි සහ යම් රෝගී තත්ත්වයක් තියෙනුත්තේ වයසනිසායන් පිටේ එම තන්නවත්ය සාමයකට කැඩවාගෙන යා හැකි. සේ නොමැතිව යම්කිසි පුද්ගලයෙක් වාස්වතයක් වෙන්නට පුළුවන් වෙනත් වාහනයක් වෙන්නට පුළුවන් පවුලේ තමන්ගේ මව පියා දරුවන් ඒ තමන්ගේ වාහනය ගමන් කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් යම් සිද්ධියක සංවිධානය කරලා ඒ සමාජගත පෞද්ගලික වාස්වතයක් වෙන්න පුළුවන් එතරම්ගේ වෙනත් රජයට ආයතනයක වාස්වතයක් වෙන්න පුළුවන් වැඩි කාරණ සම්බන්ධව සංවිධානය කළා ඒ මහජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අපි ඉලා දැඩි ලෙස නීතිය ප්‍රයත්න කරනවා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා එවැනි ක්‍රියා සඳහා කිසිම දෙන්නේ නැහැ. මෙවැනි
සතිය සංවිධානයට මෙතන ගන්නා අයට ඒ විතරක් නෙවෙයි වාසගත හිමියන්ට මේ සංවිධානය කරන්න සිල් දරා ගැනීම ඒව පිට අදාළ නඩු පැවරි සිදු ඒ නඩු පැවරි සිදු කරාට පස්සේ යදාළ චෝදනා යටතේ අධිකරණයේ නඩුවක් පැවරණ පස්සේ මම කලින් සඳහන් කරේ ඒ සම්බන්ධයෙන් දඬුවමක් ලැබුණාට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය දඬුවමක් රක්ෂකවම නාගාරල තිබීම සහ දැරගසින් කියලා දඬුවම් තියෙනවා ඒකින් අමතරව තමයි මම කලින් සඳහන් කරේ ක්‍රියාමාර්ග ගැනීම ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණය දඬුවනවා ඊට අමතරව මේ ස්ථානවලට ඡන්ද මධ්‍යස්ථානවලට විමිත එපා ඒ ඡන්දේ ප්‍රකාශ කරන ආපු මහ ජනතාවට ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාව දෙතේ ඉන්න පොලිස් නිලධාරීන් බාධා කරන විදිහට ඒ වලට ඒ කාර්ය කරගෙන යන්න බාධා වෙනවා. විද්‍යාවේ සිට හවස 4 දක්වා කෙටි කාලයක් තමයි ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව දෙන සංකල්පයකට ඒ කාල සීමාවේදී ඒ සෑම විනාඩියක්ම ඒ අවස්ථාව වටිනවා. ඒ නිසා අනවශ්‍ය පුද්ගලයේ සමාජ අධික ලෙස තමව පාලනය කරගත නොහැකි ලෙස බීමත් වගේ පුද්ගලයේ මේ ස්ථානයට ගිහිල්ලා යන කරුණ ගැන කරන්න පුළුවන් දෙවැනි පුද්ගල සම්බන්ධ ප්‍රදේශ නීතියට අනුව කරනවා සාමාන්‍යයෙන් නීතිය දෙකක් ඉන්න නැතිවරණ නීතිය අභියෝග කිරීම උදාගෙන කටයුතු කරනවා. ඒ නිසා එවැනි අවස්ථාවල් උදා කරගන්න එපා. ඒ වගේම නැති ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයකට ඔබට අරගෙන යොමු කරන මතය සඳහන් කරන දුරතවත් පමණයි. ඊට අමතරව නිල ඡන්ද පරීක්ෂාවලදී කියලා දෙනවා. ඊට අමතරව ඔබ අනවශ්‍ය දේවල් මේ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න එපා. ගියවරක් අපි සෑහෙන අපි උපදෙස් දුන්නා ඒ දිල තිබියදී යම් යම් අය පරීක්ෂා කිරීමේදී ඔබගේ මේ බෑගයන් වල තිබුණා. සමහර වෙලාවට අපි ආධාර කරුවන් විදියට පසුගිය දින කීපේ වැඩ කළා. ඒවයි අපත්‍රිකා වගේ දේවල් තමයි නොදෙනවා. මේ බෑගයන් තුළ රඳවාගෙන ඡන්ද දාන දවසට දැසන මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ පරීක්ෂා කරනකොට එවැනි දේවල් ඒ බෑගය තුළ තිබුණොත් ඔබ අතගඩුවටපත් වෙනවා. ඔබ සම්පූර්ණයෙන්ම ඡන්ද මධ්‍යස්ථානයට අවට එවැනි විදාහැරී ප්‍රචාරණය කිරීම මේ සියල්ල සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ප්‍රතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යන්න බැහැ. ඒ තම මීටර 500ක සීමාව තුළ. ඒ නිසා ඡන්ද මධ්‍යස්ථානයට අවට එවැනි ප්‍රචාරණයක් පරිසරය සම්පූර්ණ උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඔව් මේ සම්බන්ධයෙන් දෙවිස විද්‍යාත්මක කරන අපි ජංගම සංචාර මේ ප්‍රදේශ ආවරණ විදියට ආවරණය වන විදියට ප්‍රයත්න කරනවා. ඒ නිසා ඔවුන්ට සහාය ලබා දීම අවශ්‍යයි. අපි අපේක්ෂා කරන්නේ මේ සහාය. ඒ වගේම තමයි ලංකා ආකාරයකට මේ ස්ථානවලට ඇවිල්ලා වාහන වලින් එන පුද්ගලයෝ බොහෝ වෙලාවට ඔවුන් උත්සාහ කරනවා මේ ඡන්ද මධ්‍යස්ථාන දොරටු අවහිර වන විදිහට කිසිම වගකීමක් නැතුව විවිධීකර ඒ වාහන අතර කළා දාර යනවා ඒවයින් අවහිර වෙනවා මේ ඡන්ද ප්‍රකාශ කරන්න පුළුවන් ඒ නිසා කරුණාකරලා වාහනේ එනවා වාහනේ සුසු දුරකින් මේ ඡන්ද මධ්‍යස්ථානයේ කාර්යයන් වලට බාධා නොවන විදිහට නලාව ශබ්ද කරලා මේවා බාධා නොවන විදිහට යක් සුසු දුරකින් අතර කළා තමයි පයින් ඇවිල්ලා ඡන්ද දාර යන පුළුවන් පොද මේ ස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේ කියලා සමකාමී පැවිදි උදේනවා. දැන් මේ වුණ විට සීම පරිසලාදී අලවසේ ඒ ප්‍රදේශ කිවෙනී විද ප්‍රදේශ වල ඉන්න සුදාන වේලවා හිත දින උදෑසන සිටේ ආරක්ෂක වල ආරම්භ කරන්න. හිත දිනේ සම්පූර්ණ ඡන්ද පෙට්ටි ලබා ගැනීම ඒ ආරක්ෂාව හිත දින ඒ ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පෙට්ටි ලයින් ගියාට පස්සේ ඡන්ද පෙට්ටි ආරක්ෂාව ඡන්ද ඒ ඡන්ද රජගාවල ආරක්ෂාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අනිත් දිනේ ඡන්ද කරදීන සමාන ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ ආකාරයට නැතිවන කොමිෂන් සභාවේ ඒ උපදෙස් අනුව සම්පූර්ණ සහාය ප්‍රමි විදාස සාධාරණ නැතිවන කරන සඳහා වූ පොලිසිය ක්‍රමාන්ත ගන්නවා. නමුත් අපි දකිනවා සමහර අවස්ථාවල මේ තත්ත්වයන් මේ නීති කොමිට තුනක් මේවා උල්ලංඝනය කරමින් කටයුතු කරන පිරිස් ඒ සමයෙන් මෙවැනි පැමිණිලි ලැබිලා තියෙනවා. අපි පොස්ට් සර්විස් වල තියෙනවා ලක්ෂ 14කට ආසන්න සංඛ්‍යාවක් තවත් ලක්ෂ 6ක සංඛ්‍යාවක් අපි බාහිර කරගෙන තියෙනවා. එයන් ලක්ෂ 20ක් විතර මේ පෝස්ට් එක සම්බන්ධයෙන්ම රජයේ නිලන් ධර්මී සංකරවල 1500ක් විතර වලෝගේ පොලිස් නිලධාරීන්ගේ වෙනත් රාජකාරී වල යන තියෙන කාලය ගත කරමින් අපි පසුගිය කාල මාසයකට ආසන්න කාල සීමාව කටයුතු කළා. ඒ නිසා අපි ලස්න තවදුරටත් මෙන්න කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල යොමු වෙන දෙපා ඒ යොමු වන අනිවාර්යම මොකද බුදු අපි බුදු නිලධාරී කටයුතු සිදු කරනවා. ඔවුන් යම් ප්‍රදේශවල ඒ අවශ්‍ය බුදු නිලධාරී ගන්න වෙනවා. අවශ්‍ය ප්‍රමාණවල යන්ත්‍ර සංජානන කිනවරදී ආත්මක
කටේ කියන්නේ අපි ඊට හඳුනගන්න පුළුවන් විදිහට සියුම් ජංගම සංචාරයක් අපිට තියෙනවා. යම්කිසි GPS කරනකොට අපි අපි අපිට දීලා තියෙනවා ජංගම දුරකථනවලට. ඒ ඇප් එකෙන් අපි කොතනද ජංගම සංචාරය ඉන්නේ, කොයි ස්ථානයේ සංචාරය කරන්නේ, ඒ සියලු දේවල් අපි ඒ ප්‍රදේශයේ ප්‍රකාශ බාර පොලිස් අධිකාරියෝ විසින් සම්පූර්ණයෙන්ම දවසේදී මෙතුරණේ ප්‍රකටන පාලිසිය මොකදම ආදේශනය කිරීමක් කරනවා. ඒ නිසා ප්‍රවෘත්තන් කරන්නේ ජංගම සංචාරය දුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ලබන ප්‍රමාණය පශ්චාත් නිරෝධ කාලසීමාව තුළ මෙතිවරණයේ ප්‍රතිපල ප්‍රකාශ කරන පසු අපි ලාස්ට්‍රමා පෙළපාලි යාම සම්පූර්ණ වෙනවා. ඒ නිසා පෙළපාලි යන තිපා ඒ සමහර වාහන වලින් ගමන් කරන්න පුළුවන්, සමහර පාගමනින් යන වෙන්න පුළුවන්. මේක දෙකෙන්ම සූදානම් වෙන තිපා කොට පොලිසියලාගේ සෑම කෙනෙකුට ලැබුණා. ඒක ඈත ප්‍රදේශවල සම්බන්ධ නිවැරදි ආකාරයට කටයුතු සූදානම් වෙනවා. සයිබර් සූදානම් වෙන තිපා මෙතිවරණ නීතිය දෙවොලේ ශර්වණේ මැදවරණ කොමිසම අපේක්ෂා කරන පරිදි පොදුවේ මහජනතාව අපේක්ෂා කරන පරිදි ඒ වගේම අපිට ජාත්‍යන්තරයේ අපිට කියන්න පුළුවන් පරිදි නිදහස් හා සාධාරණ මැදවරණයක් මාතලා පුරවැසියන්ගේ ඒ ඡන්දය කියන නිදහසේ ආරක්ෂිත අවශ්‍ය කරන ඔපසරිය සකස් කිරීම ඉස්මහ පොලිසිය වැඩවල පරිශ්‍රයට මාතුරු මේ 85,000 කට ආසන්න පොලිස් විභාගයේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මේ ඉදිරි දින කිහිපය තුළ සුගිය